රිපත් කරතිපි්ච කරනත්තමයි ශ්‍ර ලංකා මහ බැංකුව රුපියල් බිලියන සීයකින් මුදල් නොත්තු මුදරණ කරලා තිබෙනවා කියක එක ඇතටම මුල් නොට්ට මුදරය කිරක්නෙේ. ඇමදාම ශ්‍රීලංකා මහා බැංකුව දේට ගො රැසමක් පවත්තල රැසබවිද තින්දුවක් ගන්නවා ශ්‍රී ංකාව බැක්ක ක්‍රමයට තිබියුතු සපේතු මුදල් ප්‍රමාණය කොච්චරද කියලා එක අපිගේ අදසිතාව කියලා ඒ තින්ද න ්‍ර ලකා මහබැංකුව එක වැඩිපු ද සිල්ත ඇතිබෙනවාන මහැකුව ඇතරට ඇදල ගන්නවා දරි සිල්තාව නත ඇතිබෙනවානන්න හාබැංකු මුදල් ැකට සපේ මෙේ මුදල් සැපීම සාමාන්‍ය මහබැංකුවේ සිදු කරන සාමා්‍ය රජකාරි ක්‍රමය තිංග මේක ඇතර මුදල් සැපිවට වැඩවීමට හේතුවන්නේ මුද සැේ වැඩීමට මේ එක හේතුවෙන ඕනම් හේතුවන්නේ හ ැක් තමන්ගේ මුදල් ප්‍රතිපත්ති යටත්තේ අපි සංචිත මුදල් කියල වර්ගායකය අප ගත්තොත් එහෙම දැන් වීඩස්පදායකන්න ගොවියකුට බිජවී අවශ්‍යන වගේම ්‍ර ලංකාව බැංකු ක්‍රමයට මුදල් මෙවීම සඳහා බජක් අවස බජයට අපි කෙනන සංචිත මුදල් කිය මේ සංචිත මුදල් වැඩිවන්න ඕන දැන් ඇත කාලේ ඒද හ ැකුව රුපියල් බිලියන සීයකින් පමණ ප්‍රමාණයකින් වෙල්ද පොලට මුදල් සැපවට ඒ මුදල් සැපි නිසා සංචිත මුදල් වැඩලානෑ සංචමුදල් ප්‍රමාණය තවමත් අපිට තිබෙන්නේ රුපියල් බිලියන දස් පන්සියෙක් වගේ මට්ටමක අද බහබැංකුවේ සංච මුදල් ප්‍රමාණ ස්ථාවරමටටමක තිබෙනවා තවතුරටත් මේ පිළිබඳ පැහැදිලි කරන පේාදිනය විශ්වවිද්‍යාලයේ ආර්ථක විද්‍යාධිනංශය මහචාරය වසන්ත අතුකෝරල මහතා ලෝකෙ කිසිද රට රජයකට හැකාව ලැබෙන්න මුදල් මුද්‍රණය කරන්නට හෝ. මුදල් සැපයුම කෙරෙහි රිජු බලපෑමක් සිදුකරන්නට. රටයි සමස්ත මූල්‍යය බල අල මුූල්්‍ය පාලනය සිද්ධ කරන්නේ මධ්‍යම බැංකුව විසින්. දෙැ පසුගිය කාලය තුළ නව මහාබැංකු පනත ඉන්නට පෙර රජයට අවශ්‍ය ඕනෑම වෙලාවක රජයට පුලුවන්කම තිබනාා ඇත්තට මේ අම්මාකාරයට මධ්‍යම බැංකුවට කියලා නයක් ලබා ගන්න මේ තුළ මුදල් මැමීීමමක් සිද්ද වනාා විශේෂයෙන් රජයට අයවැය හිගේ පියවන්නට අවශ්‍ය වුණට පස්සේ රජය මධ්‍යම බැංකුවට කිවට පසේ මධ්‍යම බැංකුව යම් ආකාරයට රජයට නය ලබා දුන්න ඒවගේ වානජ බැංකු අයිරණය පහසුකකාන්න්නයට රජේට නය ලබාදුන්න දැම් මේ නය ලබාදීම තුළ රටේ මුදල් සපයීම විශාල වසයෙන් ප්‍රසාරණයවීමක් දක්නට ලැබනා. නමුත් නව මහබැංකු පනත යටතේ මේ හැකියාව අයින් කල්ලා තියෙෙන එහෙම නං මුදල්ට ඔගේ ප්‍රසාරණයවීමක් හෝ සංකෝජනයවීමක් සිද්ධවීමක් ද සිද්ධවන්නේ නෑ. ඒමනං මහබැංකුව සිද්ධ කරන්න ඇත්තටම රටේ ද්‍රවශීලතාවේ අවශ්‍යතාවේ බලනවා. දිනපතා මේක නිරීක්ෂණය කරනවා ඒ දිනපතා ද්‍රවසීලතා අවශ්‍යතාව ප දනම් කරගෙන යම් ආකාරයකට මුදල් වෙළඳපොලට මුදාහැරීමක් හෝ වෙළඳ පොලෙන් මුදල් ලබා ගැනීමක් සිද්ධ කරනවා මේක රජේ සුරකුම් පත්හරහ තමයි සිද්ධ කරන්න ඉදිරි මෙන්න මේ ක්‍රියාවලිය තමයි සිද්ධවන්න නමුත් එඒ සිද්ධ කරන්නේ ආර්ථිකයේ සමස්ත විචල්ලයන් වන පොලි අනුපාතිකය මුදල් සැපියීම ඒ වගේ උදමනය වගේ දේවල් පාලනය කරන්නට ඉ ඒවා අනිවාය සිද්ධ වෙන්නට ඕන එහෙම නැත්තං රටේ සමස්ත මූලේ පද්ධතිය කොහෙ යනද කියල අපි දන්නඒක යම්මාකායකට බිඳවවැටීම හැකිාව යනවා. අද ප්‍රවෘති පාත්මේන්තුවේ පැති ැිනට තිීම දනු දෙෙන මාධ්‍යහමේද මේ සමන්ධයෙන් කරුණු පැහදිි කල අමතේ විජිත හරත්ම හතා. මදක් සමාජ මාධ්‍යවල. පචාරවෙලා තිබුණ මේ අුතෙන් අයගත්තා මුදල්ලච්චු ගැහවා හෙම කියලා. ඇත්තටම කිසිදු ආකාරයක අලුත්නයක් කිසිදු රටකින් ඒවගේ කිසිදු ආයතනයකින් විදේශවයෙන් අපි ලබාගෙන නැහැ සාමා්‍ය හදැක්‍ර ක්‍රමවේදයක් තියෙනවා බා්ඩාගාර බිල්පත් බැනුම් කර කල්ලිකුත්වෙන කොට ඊට සමානුපාතිකව අත් ඒවා නිකුත් කරන එක ඒක්‍රියාවලිය හැමදා සිද්වෙන ද එහම නැතුව අලුතෙන් අයගැනීමක් සිද්වෙලා නැහැ දල්ලච්චු ගහීම ගත්තොත් අලුතෙන් මුදල්ලච්චු ගහෙක් කරලා නැහ. කරන්න බෑ මොකද එක තා පැහැදිලිව තියනවාලට මුදලච්ු ගහන්න බෑයි කියලා සපේහ මුදල්ලච්චුගහලනෑ හෙම ගහුවනම් ඔබ දැගන්න පුුවන් මුදල්ලඇමිත්තුමා අතමයි වර්තමාන ජනාධිපත්තුමා අලුතේ මුද්‍රරණය කරන මුදල් නෝට්ටුවක මුදල් ඇමතිවරයාගේ අස්සන තියෙන්නු ජනාධපත්තුමාගේ අත්සන සහිත නෝට්ුවක් කොහවත් නිකුත්වෙලාන්නේ පියල් බියන සියක් අච්ුගසූ වට පලවන වාර්තා පදනම් රෙහි බව ශ්‍ර ලාංකා මහ බැංකුව නිේදනයක් නිිකුත්තරමින් පවසනවා. විට වෙළඳ පොළ කටයුතු රහා ද්‍රවශීරතාව ලබාදීම මහ බැංකුවේ සාමා්‍ය කටයුත්තා එම වෙඳ පළ කටයුතු සිදු කරන්නේ පොලි අනனுපාතිකේ කළමනා කරණය කිරීම හරහා ිලස්ථායිතාව පවත්වාගෙනයාම සදයි. එහුෙක් මුල් අච්ச்சுුගසීමක්ලෙස ලගුකො දක්වියන්ඩ හැකි බවයි මහ බැංකුව අධාරණය කරන්නේ. ර්තාාවෙන් පලවී තිබෙන් නේෂ ්ලංකා මහ බැංකුව සිදු කරන සාමාන්නවිවට වෙළඳ පළකට යුතුවලදී වන්දසි සහ මුදල් මෙහෙුම් පිළිබඳවයි. එමගින් රජයේ අයිවයි මෝල්ලනේ සඳහ මුදල් අச்சுුගසීමක් හෝ. අනිසි ලෙස මුදල් නිකුත්කිීමක් කිසිසේත් සිදුවී නොැති බවත් මහබැංකුව පවසනවා.